අයිබවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් දවස් 7කට පස්සේ ඔයගොල්ලෝ අදත් සූදානම් වෙන්නේ ආෆ්ටර් ස්කූල් ජපන් භාෂා වැඩසටහනත් එක්ක එකතු වෙන්න. ඉතින් කලින් වැඩසටහන් වලදී අපි කිව්වනේ අපිට හරි උත්තර කමෙන්ට් කරලා එවුවහම අපි සර්ප්‍රයිස් එකක් දෙනවා. නැත්නම් අපි රිවිෂන් එකට වැඩිම ලකුණු ගත්තොත් අපි සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. එහෙම නේද සෙන්සේ? ඔව්. අද මැදිරිය හොඳටම බැලුවොත් මේගොල්ලන්ට හිතෙයි අපි දෙන පොරොන්දු ඉටු කරනවා කියලා. අනිවාර්යෙන්ම. ඉතින් අද සූදානම් වෙන්නේ බලන්න ඕගොල්ලන්ගේ යාළුවෝ කීප දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු අද වැඩසටහන කොහොමද ඒගොල්ලොත් එක්ක අපි ජපන් භාෂාව රහට ඉගෙන ගන්න කියලා. තව එකක් හෙමාශි. දැන් මේ Google Form එකයි අපිට ප්‍රශ්නවලට කමෙන්ට් කරපු අයයි ගොඩ දෙනෙක් අතරින් මේ පස් දෙනා වාසනාවන්ත වුණා අපේ මුල්ම වැඩසටහනට එකතු වෙන්න. එකතු වෙන්න. ඉතින් ඒගොල්ලන්ට ඔමෙදෙතෝ ගොසායිමස් කියන්නේ congratulations කියලාම අපි පටන් ගමු. දැන් මේ පස් දෙනා තාපු හින්දා මට හිතුණා ඒ පස් දෙනාට මගේ තව යාළුවෙක් අඳුනලා දෙන්න. අදත් තව යාළුවෙක් එකතු වෙනවා අපිත් එක්ක. මං කියන්නේ මගේ යාළුවෝ ඔක්කොම දැන් ඕගොල්ලන්ගේ යාළුවෝ. අපිත් යාළුවෝ. ඉතින් අපි මේ යාළුවෝ පස් දෙනාට ඒ යාළුවා අඳුනලා දෙන්න. කවුද බලමු දෙන්නේ? ඔන්න මෙයා තමයි අද අපේ අලුත් යාළුවා. අඳුර ගමුද? අඳුර ගමු. හයි. කවුද කියන්නකෝ? はじめまして。 私の名前はニキヒロコです。 日本から来ました。よろしくお願いします。 ヒロコさん、 සිංහලත් පුළුවන් නිසා ඕ චුට්ටක් පුළුවන් නේ. චුට්ටක් නෙමෙයි ගොඩක් පුළුවන් හිතන්නේ. අපි සිංහලෙනුත් කියමුකෝ. ආ හරි. අයිබෝවා මගේ නම නිකිහිරොකෝ. මම ජපාන් ඉඳලා ආවා. මම ජයිකා ස්වේච්ඡා සේවිකා යක් සේවිකාවක් වශයෙන් වැඩ කරනවා. මන්නම් හිතන්නේ චුට්ටක් පුළුවන් කිව්වේ ඇත්ත. ඒක තමයි. අපිට බොරු තමයි කියලා තියෙන්නේ. හොඳට පුළුවන් නේ. ඒක ඔයගලන් තේරුණා නේ මම කියපුවේ හිරොකෝ සං කියපුවේ. ඒක තමයි. දැන් මට කියන්නකෝ ඕගලන්ට හිරොකෝ සං කියපු වචන ටික මතකද? මුලින්ම හිරොකෝ සං මොකක්ද කිව්වේ? はじめまして කියලා කිව්වා. ඊට පස්සේ ジャパンに行ったら、ああ、ほんとだね、メグラギ。ここで、あ、はりもんだ。これ名前は聞いた。やぎなむ、それだ、向かってやぎなむ、いうことで。ヒロコ。言ってます。たまえかきわ。日本から来ましたきや。ヒロコさん、日本から来ましたきやねか。シンガレンコホムでキア。ああ、ジャパンに行ったら、ああ。ジャパンに行ったら、ああ。かでとこで日本から来ましたきやね。ジャパンに行ったら。てまし。 ジャパンに行ったら。てまし。やめろだって、パンプラスの方はもうやみたいな。マグメテラにあとゴダーかへなさんせる。みんなうったらてきゃへのこれまじってのイラガルさんにおやいぱ。まわいぱ。おう。まうね。てん、だんげがほんとうったらどんなだかのえびでてもてげでりんだけなとったらてん。ニューティーウベケムバルバルうったらでな。だいね。まにばらな。日本から来ましたけら来はね。向かってや来は日本から来ましたけ。ジャパンに行ったら。あ、わんのぷてめへま。来ましたきやね。あ、わ。 එතකොට කර කියලා කියන්නේ ජපානේ ඉඳලා ජපානේට කියන්නේ නිහොන්නේ දැන් අපි තුන්වෙනි පාඩමේ රටවල් කියලා දුන්නා. ඉතින් නිහොන් කර කිමස්ත කියන්නේ ජපානේ ඉඳලා ආවා. දැන් එහෙනම් ඔය පස් දෙනා අපිත් දැන් අපි නම් යාළු වුණානේ. හැබැයි බලාගෙන ඉන්න අයට මේ පස් දෙනා කොහෙන්ද ආවේ කියලා දැනගන්න ඕනේ. අපි එහෙනම් අඳුනලා දෙමුද? ඒක තමයි. ඔන්න බලන්න. දැන් අපි පළවෙනිම පාඩම බැලුවද? ええ、けもかってもうるわれてはもうちょっとさっとといけらきゅえ。はじめまして。ほんなもりま、はじめましてきや。いてパスナマキや。あべいげながってかあいつきやのぷろん。おごらんげ、あぷてな、だらきやのままめひんでら。いてパスよろしくお願いしますきや。あぴぱたんがうで。ほんなめへまくろ。いさらまひろこさん。いてパスおごろんげけっけな。ひろこさん、もう一度お願いします。はい。 はじめまして。私の名前はニキヒロコです。日本から来ました。よろしくお願いします。はい。はじめまして。ジャニロです。ミリムから来ました。よろしくお願いします。はじめまして。カルキです。カルテラから来ました。カルテラから来ました。よろしくお願いします。はじめまして。ラシニです。 ピリアンネルから来ました。よろしくお願いします。はじめまして。シェイナです。パーナデルから来ました。よろしくお願いします。
はじめまして。私はディーナです。二冠を書きました。よろしくお願いします。うん、題名を含まれよくできましたね。ジャパンダクシャイだ、本題。ダクシャイ、ダクシャイ。あ、でも本当だね、今。ジャパンダクシャイ、シンハル。シンハルダクシャイ、ジャパン。ハッピーでんな。もぐっ。はい、あれもさとてんがでわりさだなからな、プランウェイ。ひろこさんぎりな、もうなって。えっ。いてん。でん。およびてたぺ、ジャパンパーでみ、ぐらうなん。先生、もかってみせるティーラティーメイ。よわしもかこあげるペン。ハリメラッサナイ、ハリメカラフル。だおあぴひろこさんげんがハムで。ひろこさん、はい。メケイにかうでめ。ああ、メカツル。ツル。ツル。うん、ツルキアにかわってだ。ああ、ツル、ジャパンバシャインツル、キアンネ、コカ。コカ。コカ。ダンメタナ。するらごだきんのね。うん、ごだくいんなの。いいのね。うん。メーカーでもかったぴきやん。ああ、メーカーと選抜するきやらきやなわ。選抜するきやらきやな。いとこて、ひろこさん、ママ、いらかん、数字、めぐらんていげんのわ。うん。あぴはむせんきやんきやるきやら。ああ。ひろこさんがはなわでまんがはんの。はい。せんきやんきやでまったかどんなりびしゃねまわしばらどのくまんだね。だは。ああ、いきはりるきやら。ばらどれね。ඒ කියන්නේ දුනු ඊතල වලින් විදින්න ඕනේ වෙන්නේ නැහැ. අනිත් එක හොවාට වැඩි හොඳයි. 1000. මම මුකුත් කියන්නේ. ඔන්න 1000. දැන් සෙම්බ සිරු. සෙම් කියන්නේ 1000. සිරු කියන්නේ කොකාට. එතකොට සෙම්බ සිරු කියලා කියන්නේ කොක්කු 1000ක්. හිතන්න පුළුවන් මෙතන චූටි චූටි කොක්කු 1000ක් ඉන්නවා. අපි මේ සුරුලා විශේෂයෙන්ම සෙම්බත් සුරු කෙනෙක් හදන්න හරි ලස්සන කතාවක් මම ඒකට ලස්සනයි කියලා කියන්නත් කැමති නෑ ටිකක් දුක හිතෙන කතාවක් ඒ නිසා අපි අද හිරොකෝ සංගෙන් මේකේ ඇයි අපි සෙම්බත් සුරු හදන්නේ කියලා කියමු මේ කතාව අහලෙමු අහලයිමු හිරොකෝ සං ඇයි අපි සෙම්බත් සුරු හදන්නේ අපි සෙම්බත් සුරු හදන්නේ ජීවිතයකුයි සතුටයි කරදර නැති වෙන්න එකයි අසනීපය වෙන්න එකයි ආදිය ප්‍රාර්ථනා කරන කොට හදනවා අපි කරදර වෙන්න එපා අසනීප වෙන්න එපා කියන එක ප්‍රාර්ථනා කරනකොට මේ සුරු හදනවා එතකොට මේ සුරු සෙම්බසුරු විදිහට ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුවක් තියෙනව නේද කවුරු හරි එක්කෙනෙක් ඉන්න කවුද ジャパンへ、デワナマハローカユッタやからで、ローカへ、パラベニワゲマ、エカマ、パラマヌボンバ、ダープながら、ティエナワ。エながらや、広島バラ、佐々木貞子ゲ、ムルベッチャカタワ、ティエナワ。アイティアネ、デワナローカユッデディ、ヘマシー、ジャパンジャーティキヨ、パルバラエタ、ボンベダンマハマ、エカタアパホ。උත්තර දෙන්න ප්‍රතිචාර ප්‍රතිචාර කියන්නේ හොඳ ප්‍රතිචාරය නෙමෙයි විදිහට ජපානයේ හිරෝෂිමා සහ නාගසකි ඉතින් ඕක අපේ භාවිතේ නම් නාගසකි කියලා තමයි කියන්නේ ඉතින් හරි උච්චාරණේ නාගසකි වලට බෝම්බ දානවා පරමාණු බෝම්බ හෙළන එක තමයි කිව්වේ දෙවැනි ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බේ හෙළුවා කියලා එතකොට මෙන්න මේ හිරෝෂිමාවේ පරමාණු බෝම්බය නිසා ඇතිවෙච්ච කතාවක් තමයි හිරොකෝසන් මේ කියන්න හදන්නේ කවුද හිරොකෝසන් සදකෝ කියන්නේ ආ සදකෝ සදකෝ は誰ですか佐々木සදකෝ さんについて続きを言えばいいはいあはい佐々木エーベなこと佐々木佐々木アウルででかくな佐々木さんアウルパラマーヌボーンバパラマーヌボーンバやにさアサニーパブナエーブナタジーワットベナコタディガタマアサニーパやホンダタベナエカプラルタナカララツルディガタマハドワエカヒンダツルサーマイエサンケンタヤバシャエンダヌトティエナワこんなカタンデデヴァネローカユッデディ1945アゴスト6日にダジャパネイヒロシマナガレータボンバヤヘラナエトコタ
මේ හිරොකෝ සං කියපු සසකි සදකු අවුරුදු දෙකයි. ඒ බෝම්බයෙන් ඔය හිරෝෂිමා නාගසාකි දෙකටම හෙළපු බෝම්බෙන් 80,000කට වැඩි ප්‍රමාණයක් හිමාෂි සං මිය යනවා. වාසනාවකට සසකි සදකු එදා මැරුණේ නැහැ. දැන් මම අහලා තියෙනවා එයාගේ අයියා මසහිරෝ මහත්තයා එයාට අවුරුදු 4යි. ඒ කියන්නේ සදකුගේ අයියා. එයා කතාව කියනවා ඒගොල්ලෝ උදේ කෑම කනකොට එකපාරට අහස ලොකුවට එළිය වුණාලු. හරි ලස්සන එළියක් වගේලු දැක්කේ. මොකක්ද ලොකු සද්දයක් එක්ක ලොකු එළියක් දැක්කලු. මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණා. ඒගොල්ලන්ගේ ගේත් ඔක්කොම කඩාගෙන වැටුණා. ටික වෙලාවකින් බලනකොට ඒගොල්ලන්ගේ ආච්චි අම්මා මැරිලා වැටිලා හිටියා. නමුත් සදකෝ ඒ වෙලාවේ බෝම්බයෙන් මැරෙන්නේ නැහැ. හැබැයි ඊට ටික කාලෙකට පස්සේ එයා ඉස්කෝලේ 6 වසරේදී වෙනකොට අසනීප වෙන්න ගන්නවා. මෙයාව ඉස්පිරිතාලෙට අරගෙන ගියාම කියන්නේ එයාට ලියුකේමියාව කියලා. දැන් ඒක තමයි හිරොකෝ සං කිව්ව එයා අසනීප වුණා කියලා. මේ ලියුකේමියාව නිසා එයා ඉස්පිරිතාලෙට දැම්මහම මේක හේතුව තමයි එයා අර බෝම්බේට නිරාවරණය වීම. හැබැයි සදකෝ සං සෙල්ලම් කරන පුංචි දරුවෙක්. ඒ බෝම්බේට එයා බිලි වුණාට බෝම්බේ නිසා ඒ ප්‍රතිඵලය ලැබුවට එයා යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති අහිංසක පුංචි දරුවෙක්. එයාට ඕනේ ළමයි එක සෙල්ලම් කරන්න, පවුලයාත් එක්ක එකට ඉන්න. එතකොට එයාගේ තාත්තා එයාට කියනවා ජපානයේ මතයක් තියෙනවා පුරාවෘත්තයක්. මේ විදිහේ කොක්කු 100ක් නැවුවොත් එයාගේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියලා. අනේ සදකෝ මොකද කරන්නේ? අර කොළ වලින් චූටි චූටි කුරුල්ලෝ නමන. එයාගේ යාළුවෝ එයාට එවපු චූටි කෑම තියෙන රස කැවිලි වගේ ඒ කොළ වලින් අන්තිමට එයා බෙහෙත් බෝතල් වල කොළ වලිනුත් කුරුල්ලෝ නවනවා. එයා ප්‍රාර්ථනා කරන්නේ සදකුගේ අයියා කියනවා එයා ප්‍රාර්ථනා කරාලු නවරිතයි මට ඉක්මනට සනීප වෙන්න. ඊයේ කායරිතයි මට ඉක්මනට ගෙදර යන්න හම්බ වෙන්න. නින්නතු ඉෂොනි ඉතයි සුත්තු නගකු ඉතයි මට දිගටම මං ආදරය කරන අයත් එක්ක මට ඉන්න ඕනි කියලා හිත හිත එයා නැමුවලු. ඉතින් යුද්ධය ඇමරිකාවෙන් තමයි බෝම්බ දැම්මේ. සදකෝ හදපු මේ කුරුල්ලෝ අතර රතුපාට විශේෂ කුරුල්ල වර්ගයකුත් හිටියලු. කියනවා ඇමරිකාවෙන් එවපු විශේෂ බෙහෙත් ජපානයට ආධාර විදිහට එවපු බෙහෙත් බෝතල් වල තිබ්බ කොළ තමයි ඒ රතුපාට සුරුලා කියන්නේ. හැබැයි දරුවනේ එයාට දාහම හදන්න බැරි වුණා. සදකු හැදුවේ කුරුල්ල 644යි. එයා 1955 මිය යනවා. ඒ මිය යන්නේ හිමාෂි යුද්ධයට වචනකින්වත් සහභාගීත්වයක් නොදක්වපු, හරි කියලාවත් නොකියපු, ආදරෙන් සෙල්ලම් කරන්න ඕනේ වයසේ පුංචිම පුංචි දරුවෙක්. ඒ කතාව තමයි හිරොකෝ අපිට කිව්වේ. ඉතින් එයා මැරුණට පස්සේ අර කොක්කු 1000 හදන්න එයාගේ යාළුවෝ ඉතුරු කොක්කු ටික හදලා එවලා තියෙනවා. සදකුගේ මරණය මේ විදිහට වුණහම ජීවිතය ඉල්ලලා සාමය වෙනුවෙන් සදකු සංකේතයක් බවට පත් වෙනවා. ඒ නිසා ඊට පස්සේ අදටත් හිරෝෂිමා අනුස්මරණ උද්‍යානයේ සදකුගේ පිළිමයක් තියෙනවා. ඔයගලන්ට පින්තූර දැක්කහම පෙනේ. හරි ලස්සන ස්මාරකයක් තියෙනවා. අදටත් ඉස්කෝලේ ළමයි සදකොට මේ වගේ සෙම්බත් සිරුලා හදාගෙන එනවා. එතකොට ඇවිල්ලා එතන සින්දු කියනවා, එයාව අනුස්මරණය කරනවා. මම හිරෝෂිමාවේ ඒ මියුසියම් එකට ගිහිල්ලා තියෙනවා බෝම්බේ වැටිච්ච වෙලාවේ. මට දැකලා තියෙනවා ඒකේ ගොඩක් රටවල් වෙලා කමෙන්ට් කරලා තියෙනවා අමෙරිකානු ජාතිකයෝ පවා නෝමෝ හිරෝෂිමා කියලා ලියලා තියෙනවා. ඒකට කී වතාවක් ගියත් හැම වතාවකම මම එන්නේ හිත බර කරගෙන. මම විතරක් නෙවෙයි එන හැම කෙනෙක්. ආපහු ඒ හිරෝෂිමාවක් එපා. ඒ නිසා සාමය කියන එක කොච්චර වැදගත්ද කියන එක අර පුංචි සදකෝ ලෝකෙට කියලා දුන්නා. ඒ නිසා තමයි ඔය සෙම්බත් සුරුවෙක්ගේ කතාව ලෝකෙ පුරාම ජනප්‍රිය වුණේ. හරිම ලස්සන කතාවක්. හැබැයි සින්ස් ටිකක් දුක හිතෙන ටිකක් නෙමේ, ගොඩක්ම හිතට දැනෙන කතාවක්. ඉතින් අපි ඊළඟට මොකද කරන්නේ සින්ස්? ඊළඟට මට හිතුණා ආයිත් අර සෙම්බත් සුරුවෙක් පෙන්වන්න කොහේ මාෂි? ඇත්තටම
දැන් මට නම් මේක හදන්න තනියෙන් හදන්න බෑ. මං ඇත්තම කතාව කියන්නම්. මේක හැදුවේ මගේ පාසලේ දරුවෝ. ඒක හදන්නත් විශේෂ හේතුවක් තියෙනවා. දැන් හිරොකෝසන් කියවනේ ප්‍රාර්ථනාවක් අසනීප වෙන්න එපා. ඒ වගේ ප්‍රාර්ථනාවක් එක්ක කියලා මේ හදන දරුවෝ උසස් පෙළ ලියපු දරුවෝ. ඒගොල්ලන් දන්නේ නැහැ කවදාද උසස් පෙළ විභාගේ තියන්නේ කියලා. ඉස්කෝලේට එන්න විදිහක් නැහැ. තෙල් ප්‍රශ්නයක් තිබුණා. ඊළඟට කොවිඩ් එකට හවු වුණා. යාළුවෝ හම්බ වුණේ නැහැ. හරිම නිකන් ස්ට්‍රෙස් වෙලා ඩිප්‍රෙස් වෙලා වගේ තමයි හිටියේ. එතකොට මම සදාකුගේ කතන්දරේ කොහොමත් කලින් කියලා තිබුණා. පාඩම් කරන්න බැරි තරම් මානසිකව වැටිලා හිටියේ. එතකොට මම කිව්වා මෙන්න මේව තියනවානේ අපේ මේ විදිහ 1000ක් හැදුවත් ප්‍රාර්ථනා විතර වෙනවා කියලා. ඉතින් මගේ දරුවෝ ඇත්තටම ඉතාම පොඩි දෙනෙක් තමයි මේකට සහභාගී වෙන්නේ. මොකද ඉස්කෝලේ එන්න පුළුවන්කම තිබුණේ කීප දෙනෙක්ට විතරයි. ඒගොල්ලෝ හැදුවේ ඒ අවුරුද්ද විභාගේ වෙන සමස්ත ලංකාවෙම උසස් පෙළ සිසුන් කිසිම කාර්යයක් නැතුව ඒක විභාගේ ලියන්න පුළුවන් වෙන්න සහ සියලුම සිසුන් වෙනුවෙන්. ඒක නිසා මේ ඇත්තටම ප්‍රාර්ථනාව ඇත්තටම ඉටු වුණා නේද සෙන්සින්. ඒගොල්ලෝ කාර්යයකින් තොරව විභාගේ ලියුවා. ඉතින් ඇත්තටම මේක මගේ පන්තිය හරීම ලස්සනට එල්ලලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාව හැමදාම ඉටු වෙන්න කියලා. ඉතින් මම අද ඕගොල්ලෝ වෙනුවෙන් ඒක අරගෙන ආවා. සෙන්සින් අපි මේක හදලා බලමුකෝ. ඔව්. දැන් අද හිරොකෝසන් ආවේ මේගොල්ලන්ට ඔය සුරු එකක් හදන්න හැටි කියලාද? කැමතිද? කැමතිද? කැමති? හැබැයි හදන්න දෙන්නේ මෙහෙමයි. ඔය කොකාට කියන නම හරියට කිව්වොත් විතර හදන්න දෙ. මොකක්ද? සුර. දැන් ඕන සුයන්නයි සුයන්නයි හරියට කියන ඕනේ. සාශී සූ වල සූ මේක ඒ සූද? නෑ මේක තාචි සුර වල අනේ ඒ සුර තමයි. දැන් මේගොල්ලන් ළඟ තියන්නේ ඔරිගමි කොළ. ඔරිගමි. හිරොකෝසන්. හරි. හිරොකෝසන් හරි දක්ෂයි ඔරිගමි හදන්නනේ. ඔව්. පුළුවා. දැක්කනේ පුළුවා. දැන් හිරොකෝසන් හදන්නේ කියන්න හදන්නේ මේ සුරුල හදන හැටි. දැන් අද ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ටත් පුළුවන් ගෙදර ගිහිල්ලා මේ වගේ ඕන සෙම්බත් සුරුම හදන්න ප්‍රාර්ථනාවක් කරලා නේද? ඒක හොඳ චැලෙන්ජ් එකක්. ඒක හොඳයි. බලාගෙන ඉන්න අයට විතරක් මේ කියන්නේ මෙතන ඉන්න අයට විතරක් නෙවෙයි. ගෙදර බලාගෙන ඉන්න අයට සුරු හදන හැටි බලන්න පුළුවන්. ඔව්. ඊළඟට අපිට මොකක් හරි තැනක් අමතක වුණොත් YouTube එකෙන් බලලා හදන්නත් පුළුවන්. දැනත් පුළුවන්. හිරොකෝසන්. එහෙනම් අපි මේ සුරු හදන හැටි කියලා දෙමුද? ඔව් අනිවාර්යයි. ඉස්සෙල්ලාම තොරිකෝන යත නමනවා. ආපහු තොරිකෝන යත නමනවා. ඊළඟ ආත කරලා සම චතුරශිර යත නමනවා. අනිත් පැත්තේ ඒ වගේමයි. ආත කරලා සම චතුරශිර යත නමනවා. ඊට පස්සේ මදරයින් එකට නමනවා. එකයි දෙකයි. අනිත් පැත්තේ තුනයි හතරක් වෙනවා. උදත් මේ ලයින් එකට නමරා ඩිගාලිනය ඩිගාලිනවා. ඊළඟ ආත කරලා මේ ලයින් එකට නමනවා. Okay.
රනිත පත්තිත් ඒ වගේම අදර රයින් එකත නමනවා今トリコーナーやウダこの向きでマダラインイカタナマナワイカイデカイアニトパテトトゥナイハタラクチナワいいか夜勤うだた生なわはい、うん、やってみる、うん、アニトパテト、ヤティン、ウダタ、ナマナワ。メイカピハートはね。オルはハディナワ。そう。うだ近く生なわアンティマアンティマへアンティマタティハートはティハートアリナは全言われおう、今度いね。ハリムラスネ。先生マイティー、バルサニベル、オリガミ、ツルハドムネ。ダイマピキヤムダ。ヒロコさんと、Thank you、キャンキラペアルワン。ジャパンウォリンキヤノコバラン。ありがとうございました。ひろこさん、ハリマラッサナイ。でん、ベーワゲツルーラ、ハラマミセラペンワワゲ、イカワラク、ワゲハダラ、イテパセオコマティカ、ダハケカトカランアン、ピタセンバツルカカダネティブナ。ハダネフラ。でん、アドメテルパセネキノン、アティトネダハヤキトリティアナ、イキナ、シーエンガニヘドワ。マテオイロコさんギミアンドゥムデカーマポディデカーネットアイダーナダダンカーリングウェルセタハンウェラピテジュネさんヒティアユカさんヒティアイゴルユカタニアンドゥラヒティアメーカーユカタチュタクベナスメーカーハピキアナキアラワハピキアラキアナジャパンにグダッメハピアンディナニサーアピエカタペアロアタンドナルデンプラン。ヒロコさん、トコトゲハンワイヤ、ピリミアヤ、オコマハピアンディナーデ。オコマアヤ、アンドゥムプルワン、アンディナプルワン、エブナタ、
පිරිමියාය ගොඩක් අඳිනවා. පිරිමියාය ගොඩක් අඳිනවා ගෑනුවට වැඩිය. එතකොට අපි හප්පියේ කඳින්නේ මොන වෙලාවටද? මොන お祭りって何でしたっけ？うっさわ。うっさわこと？うっさわべらこと？うっさわべらわた？あんじなわ。あんじなわ。だんめひろこさんやんでれめにいるパートハッピーかくにおぐろばらんの。たまパートハッピーてのはねえだ。にいる、あお、うん、らと、らと、すど、すど、うん。まげパートパートハッピーてのは。ねえ、いてんが、あだひろこさんげ、するらにさ、さは、අද වෙනදට අපි දෙන්න විතරයිනේ. මැදිරිය අද පිරිලා සෙන්සේ. යාළුවන්ගේ පිරිලා. පිරිලා. හිරෝකෝසන් නිසා මේ පැත්ත පිරිලා. පිරිලා. ජපානෙනුත් පිරිලා. ලංකාවේ පිළියන්දලින්, කළුතරින්, මීගමුවෙන් හැම පැත්තෙන්ම පිරිලා. හොඳයි. ඉතින් අපිත් එක්ක මැදිරිය අද එකතු වෙලා ඉන්න යාළුවෝ නම් හිරෝකෝසන් එක්ක සුර හැදුවනේ. ඉතින් මේ වැඩසටහන ගෙදර ඉඳන් අරබන් අයට හදන්න ලස්සනට සුර එකක් හදන්න පුළුවන් වුණා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. මම මෙච්චරක් හැදුවා කියලා හරි කමෙන්ට් එකක් අපිට එවන්න. එහෙම නේද සෙන්සි? ඔව්. ඉතින් අද ඔයගලන් කොහොමද? සතුටු නේද? අපිටත් සතුටුයි නේද සෙන්සි? ගොඩක් පිරිලා මැදිරිය. ඉතින් අදට අපිට සමු ගන්න වෙලාව හරි අපිත් එක්ක අද වැඩසටහන ලස්සන කරන්න අපිත් එක්ක එකතුන හිරකෝසන්ටත් මේ ආලෝන්ටත් බොහොමත්ම සූදි. හිරකෝසන් කොහොමද අද දවස? අද ගොඩක් විනෝද වුණා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔයත් ආවද? අපි එහෙනම් යමු නේද? ඔව්. සයනරා බයි බයි ගිහින් එන්න.